මහනුවර අකිඳ දූපත් සමූහය මහවැලිගඟේ පිහිටි ජෛව විදත්තෙන් පිරි සුවිශේෂී පාරිසරික කලාපයක්. ගැටබේ හා දොඩංවල අතර වරාතන්න කේන්ද්‍රකොට මෙම සුවිශේෂී පාරිසරික කලාපය පිහිටා තිබෙනවා. මෙම පාරිසරික කලාපයේ ඇති වැදගත්කම නිසාම 2017 වසරේදී අතිවිශේෂ ගැසට් පත්‍රයකින් මේ ප්‍රදේශය පාරිසරික ආරක්ෂක කලාපයක් ලෙසද නම් කෙරුණා. හකින්ද දූපත්. ඇත්තරම ලංකාව පුරාම මේ වචනය පහුගිය කාලය තුරම රැඳුණා. විශේෂයෙන් මහවැලි ගංගාවේ තරුණ අවධිය ගත කරන්නේ ඇත්තරම මහනුවර ප්‍රදේශයෙන්. මේ ප්‍රදේශයේ මහවැලි ගංගාවේ පටුම සහ පළලම තැන මීට 500ක් අතර දකින්න පුළුවන් වෙන මේ හකින්ද දූපත් ආශ්‍රිතව. මහවැලි ගංගාවේ දකින්න පුළුවන් දූපත් 20ක පමණ ප්‍රමාණය දකින්න පුළුවන් එකම ස්ථානීය දේ සලකන්න පුළුවන්. ලංකාවට ආවිනික කොළගඩය කියන මත්ස්‍ය විශේෂී වාසස්ථානයක් විදිහට තන කීපයක් අපිට හඳුනගන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ ගොඩාක් දුර්ලභ ශාක විශේෂිත අපි හඳුන්වන අතු උඩයන් විශේෂ පහකට ආසන ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ තියෙනවා. සමහර විශේෂ මුලින්ම හොයාගෙන තියෙන ස්ථාන නැත්නම් ටයිප් ලොකලිටිකත් මේ ස්ථානයේ විදිහට හඳුන්වන්න පුළුවන්. මධ්‍යම පරිසර අධිකාරියෙන් මේ වෙනකොට පාරිසරික ආරක්ෂණ කලාපයක් බවට පත් කරලා තියෙනවා. මිනිස් ක්‍රියාකාරකම් සිදු වෙනවා නම් මේ ප්‍රදේශයේ මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියට යටත් විය යුතුයි. කෙසේ නමුත් එවන් නීතිමය පදනමක් තිබුණද අද වන විට එහි සිදුවන නීති විරෝධී විවිධ ඉදිකිරීම් හා අවිධිමත් කැලිකසල බැහැර කිරීම හේතුවෙන් එම පාරිසරික ආරක්ෂක කලාපයට එල්ලවෙමින් ඇත්තේ දැඩි තර්ජනයක්. මේ ඉදිකිරීම් වලදී නොසලකිලිමත්කම නිසා බොහෝ විට අයින් කරන දේවල් පාස් ගල් වගේ දේවල් වලින් ගඟට වැටුනොත් එහෙම මොකද මේක ස්ටීප් බෑවුමක් බොහොම විශාල බෑවුමක් තියෙන්නේ. ඒක නිසා නිරන්තරයෙන් අනිවාර්යයෙන්ම මේ අත්තරලා දාන දේවල් අපත යන දේවල් සියලුම දේවල් ගඟටයි වැටෙන්නේ. වැටුනහම මේ ගඟ හරහා මේ ගල් වැටි තියෙන නිසා ඒ ගල් වැටි වලින් මේවා බාධාවක් තියෙන නිසා ගලාගෙන යෑමට මේ සියලුම දේවල් එතන රැඳිලා ගඟ ගොඩවීමේ අවදානමක් ඇති වෙනවා. විශේෂිත වූ මේ ගඟේ පිහිටීම මම කියන්නේ ඇත්තෙන්ම මම අධ්‍යයන කටයුතු වලදී කියන්නේ මේක අසමමිතික සමමිතියක් කියලා. මොකද මේක අමුතුම ආකාරයක සමමිතියක් පෙන්නුම් කරන නමුත් සමමිතියක් නැති ස්ථානයක ශිෂ්‍යයින්ට අධ්‍යයනයටත් අනාගතයේදී භූවිද්‍යාඥයින්ට භූගෝල විද්‍යාඥයින්ට ස්වභාවික පරිසර විද්‍යාඥයින්ට අධ්‍යයනය කරන්නට අපූර්ව ස්ථානයක් වේ ස්ථානයේ මේ ස්ථානය විනාශ වෙන එක වළක්වා ගත යුතුයි. පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් එහි නීතිමය වගකීමදරන මධ්‍යම පරිසර අධිකාරියෙන් අප විමසීමක් කළා. එහිදී මධ්‍යම පළාත් අධ්‍යක්ෂිකා ගීතාන්දලි සෙනවිරත් මහත්මිය පැවසුවේ නීති විරෝධී ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදුවන අධිකරණමය කටයුතු හේතුවෙන් ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. නමුත් අනාගතයටද උරුම කර දිය යුතු මෙම වටිනා සම්පත රැක ගැනීමට දායක වීම ඔබෙත් මගෙත් යුතුකමක් හා වගකීමක් නොවන්නේද?